আই বোন কিলা পিলিগান্ন অর্থাৎ এসএটিও কে ইউটিউব চ্যানেল এর থেকে কেদলা ইন ওগুলো আমাদের ইকম ইতিং ওন আদ দাসে কথা করার নে রাকিয়া অবস্থা কিপিয়াক গেন ইতিং ওগুলো জানো জব গেন বিনম কথা করার মগে চ্যানেল এক আরম্ভ করলা দিনা জব এক্সপো কিলা নমত মে এসএলটিও কে চ্যানেল কে ইন ও গুডা পিরিস অপিট এক কতলা ইতি এ আইট মেতনেদি জব গেন ধন্যবাদ ক্রিম করার আবশ্য নিসা মকদ জব এক্সপো চ্যানেল কে তাম লোক প্রমাণ্যক একতলা নেতি নিসা ඉතින් අපිත් එක මේ SLTO ගේ channel එකේ ඉන්න ඇටත් රැකියා අවස්ථා ගැන දැනුවත් කරන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා වුණා අද දවසේ අරගෙන ඇවිල්ලා තියෙනවා ඔයගොල්ලන්ට UK වල රැකියා අවස්ථා කීපයක් ගැන. ඉතින් UK වලදී ඔයගොල්ලෝ දන්නවා ස්පොන්සර් ජොබ් එකක් තියෙන එක ගොඩක් වැදගත්. ඔයගොල්ලන්ගේ ඉස්සරහට මේ රැකියාව කරගෙන යන්න සහ ILR එකේම නැත්තම් ස්ථිර පදිංචිය ලබා ගන්න වැඩවලට ඔයාලට මේ ස්පොන්සර් ජොබ් එකක් තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අද දවසේ කතා කරන්න යන්නේ මෙන්න මේ විදිහට ස්පොන්සර් ජොබ් එකක් ගන්න පුළුවන්. ස්පොන්සර් ජොබ් දාලා තියෙන වෙබ්සයිට් එකක් ගැන ඉතින් මේ ආයතනය මේකත් එක්ක ඔයගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. අපි ගිහිල්ලා බලනවා කොහොමද මේ දේවල් කරලා තින්නේ කියලා එයාලගේ වෙබ්සයිට් එකටම. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ ජොබ් වලට ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා බලන්න තමන්ට මේකෙන් අවස්ථාවක් ලබා ගන්න පුළුවන්ද කියලා. අද ගොඩක් මෙතන තියෙන ජොබ් වලට මේ ආයතනය ස්පොන්සර් කරනවා. ඉතින් ස්පොන්සර් එකක් ලබා ගන්න අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. ඒක ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. එහෙනම් මේ දේවල් අපි ඉක්මනින්ම වීඩියෝ එකේ ට්‍රේලර් එකට ගිහිල්ලා අවිල්ලා සවිස්තරාත්මකව පැහැදිලිව කතා කරගමු. ඉතින් හැමදාමත් ඔයගලන්ට මතක් කරනවා SLTU K channel එකට subscribe කරන්න ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එක click කරන්න කියලා. ඉතින් මේ වෙනකන් subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් ඔයාලට පුළුවන් subscribe button එක click කරන්න. ඒ වගේම ඔයගලන්ට පුළුවන් SLTU K official සහ SLTU K English preparation hub කියන Facebook group වලට එකතු වෙන්න. ඒ හරහා ඔයගලන්ට අවශ්‍ය ප්‍රශ්න ගැටළු විසඳ ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මගේ අනිත් channel එක Job Expo YouTube channel එක. ඉතින් ඔයගලන්ට ඒකටත් එකතු වෙන්න පුළුවන්. ඒකෙදි මේ වගේම ජොබ් ගැන තමයි ඒකේ තනිකරම කතා කරන්නේ. ගොඩක්ම ජොබ් වේකන්සි තියෙන දේවල් ඔක්කොම එතනදි අපි වීඩියෝ සරහා ඉදිරිපත් කරනවා. ඉතින් එතනටත් එකතු වෙලා ඉන්න රැකියා අවස්ථා අලුතෙන් ඇතිලා තියෙන මොනවද කියලා ඒකෙදි නිතරම කතා කරන නිසා එහෙනම් ඒකත් subscribe කරලා තියාගන්න කියලා මෙතනදි මතක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ එහෙනම් මම ඉක්මනින්ම අරයන්නම් මගේ computer screen එකට. එතනදි අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ ආයතනය කොහොමද මේකේ website එකේ දාලා තියෙන රැකියා මොනවද බලන qualification මොන වගේ job වලටද ඒගොල්ලෝ sponsor කරන්නේ කියලා. එහෙනම් ඉක්මනින්ම යමු ඒ කොටසට. ඉතින් මම මෙන්න මේ විදිහට අවිල්ල තිනා ඔයගලන්ට පේනවා ඇති wave.ai කියන වෙබ්සයිට් එකකට තමයි අවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආයතනය තමයි ඔයගලන්ට රැකියා අවස්ථා හොයාගන්න තියෙන්නේ. ඉතින් මේ ආයතනයේ මේ කැරියර් page එකට තමයි මම අවිල්ලා තියෙන්නේ. ඔයගලන්ට පුළුවන් ආයතනය ගැන බලා ගන්න මෙතන තියෙනම about කියන කොටසට ගියොත් එම ආයතනය ගැන සම්පූර්ණ විස්තරයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකෙත් පල්ල හැටෙනකොට ඔයගලන්ට කීපයක්ම බලා ගන්න පුළුවන් විස්තර දාලා තියෙනවා. ඉතින් මෙතනදී come ride the wave කියන කියටතේ පල්ල හැටෙනකොට විස්තර දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ values මොනවද? ඒ වගේම තව විස්තර ටිකක් මෙතනත් බලා ගන්න පුළුවන් දකුණු පැත්තට වෙන්න. ඉතින් මේකේ ඔයගලන්ට පල්ල හැටෙන්න පුළුවන්. පල්ල හැටෙනකොට තව දේවල් ඒගොල්ලන්ගේ ආයතනයේ දේවල් ඔක්කොම බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම via hiring for කියන කැටතේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ එක එක කොටස් වශයෙන් මේකේ සඳහන් කරලා තියෙනවා මොන මොන රැකියා අංශද තියෙන්නේ කියලා. ඉතින් අපි එකින් එකට කතා කරමු. මේ හැම සෙක්ෂන් එකකින්ම එක ජොබ් එක ගන්න වගේ මම අරගෙන ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් පළවෙනිටම තියෙනවා applied machine learning කියලා. ඉතින් මෙතනදී බලුවොත් data analytic engineer, ඒ වගේම engineering manager, machine learning engineer මේ වගේ jobs ගණනාවක් තියෙනවා. මේ ඔක්කොම ගොඩක් ඒවලට බලා ගන්න පුළුවන්. ලන්ඩන් වල තමයි මේ ආයතනයේ තියෙන jobs ටික බලා ගන්න පුළුවන්. උදාහරණයකට මම මේ data analytics engineer කියන එක click කරන්නම්. ඔයගලන්ට ඒකේ විස්තර ටික පෙන්නන්නම්. ඉතින් මෙතනදී බලන්න ඒගොල්ලන්ගේ description එක මේ විස්තර ටික දාලා තියෙනවා. පල්ලෙ හැටෙනකොට ඔයගලන්ට අවශ්‍ය කරන දේවල් ටික මෙන්න මේ කොටස් වලින් බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයගලන්ට බලන්න ඕන කොටස තමයි what we offer you කියන කොටසදී. ඒකෙදි මෙන්න මෙතන ඔයගලන්ට පේනවා ඇති relocation support with visa sponsorship කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කොටස තමයි ඔයගලන්ට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ job එකට visa sponsorship එකක් ලබා දෙනවද කියන කාරණාව. ඉතින් මේගොල්ලෝ මේ ජොබ් එකට වීසා ස්පොන්සර්ෂිප් එකක් ලබා දෙනවා. මේක ඔයගලන්ට ගොඩක් වැදගත්. ඒ වගේම අනිත් මොනවද ඔයගලන්ට ඒ ආයතනය හරහා ලබා දෙන්නේ කියලා මේ කොටසේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයගලන්ට මේ විස්තර ටික බලන්න පුළුවන්. ඒ වගේම පල්ල හැටෙනකොට apply for this job කියලා කොටසක් තියෙනවා. ඉතින් මෙතනදී ඔයගලන්ට පේනවා first name, last name, email එක, phone number එක, ඒ වගේම location එක. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් CV එකක් ඇතුළත් කරන්න. ඉතින් ඒක Google Drive හරි එහෙම නැත්නම් වෙන attachment එකක් විදිහට මේකට දෙන්න පුළුවන්. ඒ වගේම LinkedIn profile එකක් ඔයගලන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මොකද ඔයාලට පේනවා ඇති මෙතන තරු ලකුණක් දාලා තියෙනවා රතුපාටින් තරු ලකුණක් දාලා තියෙනවා කියන්නේ ඒ field එක අනිවාර්යයි. ඒවල අනිවාර්යයෙන්ම LinkedIn profile එකක් හදලා ඒකේ profile link එක මෙතනට ලබා දෙන්න ඕනේ. ඒ වගේම ඔයගලන්ට මෙතනදී chat එක සඳහා ඒ වෙලාවල් ඒ වගේම තව section කීපයක් තියෙනවා. ඒ දේවල්ත් ඔයගල බලලා
මෙතනදී අවශ්‍ය විදිහට ෆිල් කරන්න. ඒ වගේම do you require sponsorship කියලා අහලා තිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක years කියලා දෙන්න ඔයගොල්ලෝ visa sponsorship එකක් බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් ඒ වගේම මේ අවසාන ටික ඔක්කොම කරලා ඔයගලන්ට පුළුවන් submit application කියන කොටස දෙන්න. එතකොට මේ application එක මේ job එක සඳහා submit වෙනවා. ඊළඟ section එකට එන්න නම් මම උඩ ටික ඔයගලන්ට වෙනම ඒකට බලන්න පුළුවන්. මෙතනදී තියෙනවා deep robotics කියලා. ඉතින් robotics පැත්තට කැමති අයට මෙන්න ඒ jobs කරන අයට අවස්ථාව දෙනවා. අපි ඉක්මනින්ම බලමු මේ job එකේ කොහමද දාලා තින්නේ කියලා. මෙතනදීත් ඔයගලන්ට මේ දේවල් ඉක්මනින් කියවලා බලන්න පුළුවන්. මම ටග් ගාලා ඇවිල්ලා බලන්නම් මේගොල්ලෝ sponsorship එකක් දෙනවද කියලා. ඉතින් ඔයාලට කිසිම ගැටලුවක් නැහැ. මේ job එකටත් visa sponsorship එක ලබා දෙනවා. ඉතින් apply කරන process එක ඒ විදිහම තමයි. ඔයගලන්ට මේකට apply කරන්න පුළුවන්. අපි යමු ඊළඟ section එකට. ඉතින් මෙතනදී තව jobs කීපයක්ම තියෙනවා ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී embedded autonomy කියන එක තියෙනවා. මේකෙදිත් ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙනවා. මම එක job එකක් අරන් පෙන්වන්නම්. ඔයගලන්ට කලින් job වල මතක ඇති we offer you කියන කොටසේදී sponsorship එකක් ලබා දුන්නා. ඉතින් මෙන්න මේ job set එකට මේ category එකේ තියෙන දේවල් වලට ඒගොල්ලෝ visa sponsorship එකක් ලබා දෙන්නේ නැහැ. ඉතින් ඔයගලන්ට apply කරන්න පුළුවන්. නමුත් මේ job එක ලැබුණොත් sponsorship එකක් නැහැ. ඉතින් ඔයගලන්ට කාලයක් ගිහිල්ලා ආයෙ job එක අලුත් කරගන්න සිද්ධ වෙනවා. ILR එක දක්වා යනවා නම් ඔයගොල්ලෝ කොහොම හරි sponsorship එකක් තියෙන job එකක් හදා ගන්න ඕනේ. ඊළඟ section එක තමයි engineering. ඉතින් මෙතනදී නම් කතා කරන්න දෙයක් නැහැ. ඔයගලන්ට අනිවාර්යයෙන්ම sponsorship එකක් මේකෙදිත් ලබා දෙනවා. ඉතින් මෙතනදී jobs තුනක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Director of engineering, ඒ වගේම senior production engineer, senior software engineer. ඉතින් මේ job වලින් ඔයගලන්ට කැමති එකකට apply කරන්න පුළුවන්. මම මේක job එකක් open කරගන්නවා. මෙතනදීත් අර වගේම description එක මේ දේවල් ආයතනය ගැන මොනවද බලාපොරොත්තු වෙන්නේ මේ හැමදේම ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම offer you කියන කොටසේදී ඔයගලන්ට මෙතන අර වගේම visa sponsorship කියන කොටස බලා ගන්න පුළුවන්. ඒතර මේකටත් ඔයගලන්ට apply කරන්න පුළුවන්. ඊළඟට hardware කියන කොටස එතනදී jobs කීපයක්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදීත් ඔයගලන්ට මේ ඕනම job එකකට apply කරන්න පුළුවන්. මේවටත් ඔයගලන්ට sponsorship එක ලබා දෙනවා. මම මෙතන පළවෙනි job එක අරගන්නම්. මෙතනදී ඔයගලන්ට වැදගත් දෙයක් මතක් කරන්න ඕනේ. මේගොල්ලන්ගේ කැලිෆෝනියා වලත් ආයතන පිටලා තියෙනවා. ඉතින් ඒවටත් recruit කරනවා. ඔයගලන්ට පුළුවන් ඕනනම් UK වගේම කැලිෆෝනියා වලටත් එකතු වෙන්න. ඉතින් මෙතනදිත් පල්ලෙහාට ඇවිල්ලා අපි බැලුවොත් offer you කියන කොටසේදී visa sponsorship කියන දේ බලා ගන්න පුළුවන්. ඒ වගේම එකට apply කරන්න පුළුවන්. ඉතින් මේ හැම job එකක්ම මේ වගේමයි. ඔයගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් Tamanට ගැලපෙන දේවල් මොනවද කියලා. විශේෂයෙන්ම mechanical engineer, vehicle integration කියන කොටස බැලුවොත් ගොඩක් අය මේ mechanical engineer පැත්තට job vacancy හොයනවා UK වල. ඉතින් ඔන්න උත්සාහ කරන්න පුළුවන්. ඒක ලන්ඩන් වල පිටලා තියෙන්නේ. ඒ වගේම infrastructure and technical operation කියලා තියෙනවා. ඉතින් මෙතනදී බැලුවොත් එහෙම develop engineer, ඒ වගේම infrastructure security engineer මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඕවටත් apply කරන්න පුළුවන්. අපි බලමු මේකෙදි කොහොමද ලබා දීලා තියෙන්නේ කියලා. මෙතනදී ඉක්මනින්ම පල්ලෙහාට ආවොත් ඔයාලට බලා ගන්න පුළුවන් visa sponsorship කියන කොටස මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට මේ visa sponsorship එකක් තියෙනවද කියලා ඉක්මනින්ම බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ browser එක open කරගෙන මේ විදිහට ආවට පස්සේ control f කියන command එක ගහන්න. එතකොට search කරන්න කොටසක් එනවා. ඔයාලට පුළුවන් මෙතනදී visa කියන වචනය type කරන්න. එතකොට ඔයාලට මේ විදිහට highlight වෙලා බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන visa කියන එක දැන් highlight වුණා. ඒ විදිහටත් ඔයගලන්ට මේ වීසා කියන වචනේ කොහේ හරි තියෙනවා නම් හොයාගන්න හැකියාව තියෙනවා. ඒ වගේම internship කොටසක් තියෙනවා. ඉතින් freshers ලට apply කරන්න පුළුවන්. මෙතනදී මතක් කරන්න ඕනේ මේක පිට කෙනෙකුට නැත්නම් වෙනත් රටක ඉඳලා apply කරන්න බැහැ මේ internship වලට. ඔයගලන්ට UK වල ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ වෙනකොට අධ්‍යාපනයට වගේ ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා අවසන් කරපු කෙනෙක් ඉන්නවා නම් මේ සම්බන්ධයෙන් එයාට ඔන්න internship ලබා ගන්න හැකියාවක් තියෙනවා ලන්ඩන් වල තියෙන මෙන්න මේ කොටසෙන්. ඉතින් මේක ඔයගලන්ට බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රොඩක්ට් ඇන් ඩිලිවරි කියන කොටස ආවොත් එහෙම මෙතනදිත් ඔයගලන්ට ප්‍රොඩක්ට් මැනේජර් කියන ජොබ් එක බලා ගන්න පුළුවන්. අපි බලමු මේකෙදි ස්පොන්සර්ෂිප් එකක් ලබා දෙනවද කියලා. ඉතින් මෙතනදි බැලුවොත් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඔයගලන්ට මේකටත් වීසා ස්පොන්සර්ෂිප් එකක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සයන්ස් කියන කොටස බැලුවොත් ඒකෙදිත් එක රැකියාවක් මෙතන පළ කරලා තියෙනවා. ඉතින් ප්‍රින්සිපල් සයන්ටිස්ට් ස්ක්වඩ් ලීඩ් සිමුලේෂන් ඉන්ටෙලිජන්ට් කියන කොටස මේක අපි බලමු ඕපන් කරලා. එතනදිත් විස්තර ටික ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ වගේම පල්ලෙහාට එනකොට ඔයගලන්ට we offer you කියන කොටස බලා ගන්න පුළුවන්. එතනදී visa sponsorship කියන කොටස මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම simulation කියන කොටස එතනදීත් අපි මෙතනදී එකක් විතර ඕපන් කරලා බලමු. එතනදීත් visa sponsorship එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ හැම job එකකම ඔයගලන්ට බලලා තමන්ගේ qualification තියනවා නම් apply කරන්න පුළුවන්. ඒ වගේම business කියන කොටසදීත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් go to market analyst, technical policy manager කියන දේවල්. මෙතනදී අපි එකක් ඕපන් කරමු. එක්මනින්ම පල්ලෙහාට ඇවිල්ලා බැලුවොත් එහෙම ඔයගලන්ට we offer you කියන කොටසේදී එතනදිත් visa sponsorship එක මෙන්න මේ කොටසේ තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම finance. ඉතින් finance කොටසේදීත් ඔයගලන්ට finance assistant, head of accounting කියන කොටස් තියෙනවා. මේ එකකට apply කරලා බලන්න පුළුවන් Tamanට ගැලපෙන විදිහට.
ඒක ඕපන් කරගත්තොත් ඒකෙත් අපි පල්ලෙහාට එල බලමු V of U කියන කොටසේදී visa sponsorship එක මෙතන දාලා තියෙනවා සඳහන් කරලා. ඒ වගේම people and culture කියන කොටසට ආවොත් මෙතනදී ඕගලන්ට බලා ගන්න පුළුවන් රැකියා කීපයක්ම තියෙනවා DEI lead, head of rewards මේ වගේ කීපයක්ම තියෙනවා. නමුත් ඕගලන්ට මෙන්න මෙතනදී මේ පළවෙනි job දෙක error අනිත් ඔක්කොටම වගේ visa sponsorship එක ලබා ගන්න හැකියාවක් නැහැ. විශේෂයෙන්ම kitchen assistant, ඒ වගේම people operation lead මේ වගේ දේවල් තියෙනවා. ඒ වගේම receptionist ඉතින් ගොඩක් අය අහපු දෙයක් receptionist. ඉතින් ඒකටත් visa sponsorship එක නැහැ. නමුත් ඔයගොල්ලන්ට apply කරලා බලන්න පුළුවන්. Job එක හම්බුනොත් අවුරුදු ඒගොල්ලෝ ලබා දෙන agreement එකෙන් පස්සේ නැවත එක්ක අලුත් කරන්න ඕනේ. නැත්නම් ඔයාලා හොඳ sponsorship එකක් තියෙන එකකට මාරු වෙන්න ඕනේ. ඒ වගේම recruiterස්ලාට ඉතින් HR කරලා මේ දේවල් සම්බන්ධයෙන් ඉන්න අය ගොඩක් අය අහන දෙයක් තමයි recruiting පැත්ත. ඉතින් ඒකටත් ඒ වගේමයි මෙතනදී sponsorship එක ලබා දෙන්නේ නැහැ. ඔයාලට නිකන් apply කරන්න පුළුවන් සාමාන්‍ය job එකක් විදියට. ඉතින් මේවත් බලලා apply කරන්න මම මෙතනදී open කරලා පෙන්වන්නේ නැති මම මේක කලින්ම open කරලා බැලුවා. එතනදී sponsorship ලබා දෙන්නේ නැති නිසා තමයි මේක open කරේ නැත්තේ. ඔන්න ඔය විදිහට ඔයගලන්ට මේ jobs ඔක්කොටම වගේ බලලා apply කරන්න හැකියාව තියෙනවා. තමන්ගේ qualification ගැළපෙනේම මොනවද තියෙන්නේ කියලා බලලා. ඉතින් එහෙනම් මම හිතනවා ඔයගලන්ට මේ අද අපි කතා කරපු sponsorship සම්බන්ධ රැකියා ටික ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. විශේෂයෙන්ම IT sector එකට ඒ වගේම engineering sector එකට සම්බන්ධයට ගොඩක් වැදගත් වෙයි මේ අද කතා කරපු දේවල්. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම උත්සාහ කරලා බලන්න තමන්ට sponsorship එකක් එක මේ රැකියාවක් ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් අද දවසේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. SL2K channel එකට subscribe කරන්න bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයගලන්ට පුළුවන් වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අද දවසට වීඩියෝ එක අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.